හරි හොඳයි දරුවනේ. ඉතින් අපි ගිය සතියේදී කතා කරේ පුතේ පරිගණක විද්‍යාගාරය තුලදී කොහොමද පරිගණක ආරක්ෂිතව පරිහරණය කරන්නේ. එතනදී අපි සලකන පැති දෙකක් තියෙනවා. එකක් අපි අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. දෙවැනි එක අපි උපාංගවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ගිය සතියේදී අපි කතා කරා කොහොමද අපි අපේ ආරක්ෂාව සලසගන්නේ. අපි සම්බන්ධ කරද්දී මොකද අපි විදුලිය සහිත උපකරණත් එක්ක වැඩ කරන්නේ. එහෙනම් රැහන් ඇල්ලීමේදී ඒවා නිසි ලෙස සම්බන්ධ වෙලා තියෙනවද කියලා අපි බලන්න ඕන. ඒ වගේම හදිසි අවස්ථා ඇති වෙන්න පුළුවන් මොකද විදුලියත් එක්ක අපි වැඩ කරන හින්දා විදුලි සමහරට විදුලිය ආශ්‍රිත ගිනි ගැනීම වගේ දේවල් අකුණු නිසා ඇති වෙන බල දේවල් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් විද්‍යාගාරයේ ෂෝට් වෙන්න පුළුවන් වයර්. ඒ හින්දා අපි දැනුවත් වෙන්න ඕන පිට වෙන මාර්ග ගැන. මොකද අපි විද්‍යාගාරය තුල හිර වෙන්න පුළුවන් නිසා. ඒ වගේම හදිසි ගින්නකදී ගිනි නිවන උපකරණ කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕන. අඩුම ගානේ අපිට ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වුණා අපිට පුළුවන් වැඩිහිටියෙකුට හෝ යම් වගකීතු පුද්ගලයෙකුට ඒවා පෙන්වන්න. පෙන්නලා ඒක ක්‍රියාත්මක කරවන්න. මේක අමාරු නෑ ක්‍රියාත්මක කිරීම. ඒත් ඔගලන්ට පුහුණුව නැත්තම් බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඔගලන්ට ගුරුවරයෙකුට හෝ වැඩිහිටියෙකුට පෙන්වන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. අරහේ තියෙනවා ෆයර් එස්ටිංගිෂර් එකක් කියලා ගිනි නිවන උපකරණයක්. ඒ වගේම පරිගණක විද්‍යාගාරය කියන්නේ සෙල්ලම් කරන තැනක් නෙමෙයි. එතන දුවපැන නැටීම සෙල්ලම් කිරීම කළ යුතු නැහැ. ඒ වගේම උපාංගවල ආරක්ෂාව සම්බන්ධයෙන් උත් අපි කතා කරා. මේ උපාංග නිසි ලෙස හොඳට මේ පාවිච්චි කළ එක තිබ්බ තැන්වලම තියෙන්න ඕන, අහුස්ලා අවුල්ලා තියලා තියන්න ඕන, පිරිසිදුව තියාගන්න ඕන. මේකේ දූවිලි බැඳීම දූවිලි එන එක අඩු කරගන්න ඕන. වායු සමීකරණය කළා තියෙනවා නම් ඒ දේවල් වගේම දූවිලි නිතර පිස දාන්න ඕන. මේ ඒ වගේම සපත්තු වගේ දේවල් පරිගණක විද්‍යාගාරයට දාගෙන යනකොට නිතර දූවිලි යනවා. එහෙනම් පුළුවන් තරම් ඒක අඩු කරගන්න ඕන. ඒ වගේම අපි පිරිසිදු වෙලා ආහාර පාන ලැබ් එකට ගෙනියන එකෙන් වළක්වා ගන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් පරිගණක ආරක්ෂා කරගන්න. ඒ වගේම මේ බාහිර ආචයන තියෙනවනේ පුතේ. බාහිර ආචයන කියලා කියන්නේ පෙන් ඩ්‍රයිව් වගේ දේවල්, මෙමරි කාඩ් වගේ දේවල්, අපිට තැන තැන අරන් යන්න පුළුවන් මොන හරි ෆයිල් සේව් කරන්න තියලා තියෙන දේවල්, මෙමරි කාඩ්, පෙන් ඩ්‍රයිව්, තව තියෙනවා බාහිර දෘඩ තැටි. ඕවා අපි තැන තැන අරන් යන දේවල්. ඉතින් තැන තැන අරන් යන හින්දම දැන් විශේෂයෙන්ම අපි හිතමුකෝ ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඕන කියලා. අපි සමහරවිට පෙන් ඩ්‍රයිව් එකට දාගෙන ඔක කඩේකට අරන් යනවා. ප්‍රින්ට් අවුට් එක ගහලා ඉවර වෙලා අපි ආපහු ලැබ් එකට අරන් එනවා. සමහරට යාළුවෙක් කියන අපිට ෆිල්ම් එකක් තියෙනවා දාලා දෙන්නම් කියලා. අපි ගිහලා පෙන් ඩ්‍රයිව් එකට ඒක දාගෙන ඉන්න. ඉතින් එහෙම නැත්නම් මෙමරි කාඩ් එකට ඔක කොපි කර ගන්නවා. නැත්නම් අපේ එක්ස්ටර්නල් හાર્ඩ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ එකට අපි කොපි කර ගන්නවා. ඉතින් ඔය ආදී වශයෙන් මේ තැන තැන රැගෙන යන ආචයන උපකරණ තියෙනවනේ. ඒව නිතර නිතර තැන තැන අරන් යන හින්දා ඒවට විවිධ තැන්වල තියෙන වෛරස් ඇතුළු වෙන්න පුළුවන් පහසුවෙන්. ඉතින් ඒ හින්දා අපි ඒ වගේ ආචයන උපංග්‍රයක් සම්බන්ධ කරද්දී නම් අනිවාර්යයෙන්ම වගේ වෛරස් සඳහා පරීක්ෂා කරන්න ඕන. මොකද ආචයන උපාංගවලින් වෛරස් ලේසියෙන් පැතිරෙනවා. ඒක හරියට මේ වගේ අපි තැන තැන යනකොට පුතේ අපේ ඇඳුම් එහෙම නිතර ස්පර්ශ වෙනවනේ. දැන් ওই කොරෝනා කාලෙම හිතලා බලන්න අපි තැනින් තැනට ගමන් කරද්දී නිතර අපි ගමන් බිමන් යද්දී අපේ සපත්තු නේද ඇඳුම් පැළඳුම් ඒවන් ඒවත් බාහිර පරිසරයත් එක්ක ස්පර්ශ වෙනවා. ඒ හින්දා පහුගිය කාලේ තිබ්බ හොඳ පුරුද්දක් කොහේ හරි දුර ගමනක් ගිහිලා එද්දී මේ දේවල් ගලවලා ඇඟපත සෝදලා ගේ ඇතුළට එන්න ඕන කියලා නේද? ඔයගොල්ලන්ට මතකද එහෙම කරා ඔයගොල්ලෝ? කරාද? කරේ නැද්ද? ඔව් සර් දැනුත් කරනවා. ආ දැනුත් කරනවා නේද? අපි නිතර නිතර බාහිර තැන්වලට ඇවිදින්න යනවනะ. අපි නිතර නිතර ගෙදරින් බැහැරව යනවනම් ඉතින් ඒ බැහැරව යන වෙලාවට අපේ නිතරම සපත්තු ඇඳුම් පැළඳුම් බාහිර පරිසරයත් එක්ක ටච් වෙන හින්දා බාහිර පරිසරයත් එක්ක ස්පර්ශ වෙන නිසා අපි ගේ ඇතුළට එද්දි ඒවා පිරිසිදු කරලා එහෙම නැත්නම් ඒවා එළියෙන් තියලා ඇඳුම් නැත්නම් අපිත් පිරිසිදු වෙලා තමා
අපි ඇතුළට එන්නේ. ඉතින් ඒ වගේ තමයි පුතේ මේ බාහිර ආචේනයන් භාවිතා කරද්දි. බාහිර ආචේනුත් නිතර නිතර විවිධ පරිගණකවලට නිරාවරණය වෙනවා. ඒ කියන්නේ අපි මේවා සම්බන්ධ කර නිතර පරිසරයට කියලා කියන්න බෑ මේවට. හැබැයි නිතර නිතර අපි මේවා තැන තැන විවිධ පරිගණකවලට සම්බන්ධ කරනවා. ඉස්කෝලේ පරිගණකවලට ප්‍රින්ට් අවුට් ගන්නව නම් එතන පරිගණකවලට, යාළුවෙක්ගේ කම්පියුටර් එකට, ඊළඟට කඩවල් වලට ඔය නිතර නිතර මෙයාලා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේවා තමයි අපේ දුර්වලතා. එතකොට අර අපේ අත්වලින්, අපේ ඇඳුම් වලින් වෛරස් එනවා වගේ අපිට වෛරස් එන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි මේ බාහිර ආචරණය. එතකොට ඒවෙන් වෛරස් එන්න පුළුවන්. හරි, මේ බාහිර ආචරණ වලින් වෛරස් එන්න පුළුවන්. ඉතින් ඒක ඒ හින්දා ඒ වෛරස් ඇතුළු වීම, වෛරස් පැමිණෙන එක අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ආචයන පරීක්ෂා කරන එක. නිතර නිතර මේ ආචයන පරීක්ෂා කරන එක තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් එහෙම අපි පරීක්ෂා කිරීමේදී, ඒ විදිහට අපි නිතර මේ ආචයන උපාංග පරීක්ෂා කිරීමේදී නිතර ඒවා චෙක් කරනකොට වෛරස් වලට අපිට වෛරස් එන්න පුළුවන් සම්භාවිතාවේ අඩු වෙනවා. ඒ හින්ද ඒවා නිතර චෙක් කිරීම වැදගත්. පිටත පාවහන් ගලවල එන එක, දියර වර්ග රැගෙන නොයෑම, ආහාර ද්‍රව්‍ය රැගෙන නොයෑම, දූවිලි වලින් පිරිසිදු කර ගැනීම, උපාංග නිසි තැන්වල තැබීම නේද? ඒ වගේම බාහිරයෙන් පසු නිසි ලෙස ක්‍රියා විරහිත කරන්න ඕන. උදාහරණයක් විදිහට මේ දවස්වල හිතන්න ලැබ් එක කම්පියුටර් එකක් දාලා ආවොත් අකුණු එහෙම හවසට වැඩි හින්දා අකුණු වලින් එහෙම කම්පියුටර් වලට ඩැමේජ් වෙන්න පුළුවන් නේද? ඒ හින්දා ඒක ඉතාමත්ම නරක දෙයක්. ඒක එහෙමම දාලා එන්නේ අනිවාර්යයෙන්ම මේක ෂට් ඩවුන් කරලා එන්න ඕන. ඕෆ් කරලා නෙවෙයි, ඈ ස්විච් එකෙන් ඕෆ් කරනවා කියන එක නෙවෙයි කම්පියුටර්ස් වල කරන්නේ. බල්බ් එකක් නම් ස්විච් එකෙන් ඕෆ් කරන්න පුළුවන්. හැබැයි පරිගණකයකට තියෙනවා නිසි ක්‍රියාවලියක්, එයාව ඔන් කරන්න සහ එයාව ඕෆ් කරන්න. ඉතින් මොකද්ද මේ නිසි ක්‍රියාවලිය කියලා අපි දැන් බලමු. කොහොමද පරිගණකයක් නිවැරදිව ක්‍රියාත්මක කරගන්නේ? සර්. ඔව් පුතේ. සර් කම්පියුටර් එකක් මාස කීයකට වගේ ක්ලීන් කරන්න ඕනිද මේ මදර්බෝඩ් එකේම? මදර්බෝඩ් එකේ එහෙමනම් නිතර ක්ලීන් කිරීම අවශ්‍ය වෙන්නේ නෑ දරුවෝ. සාමාන්‍යයෙන් කම්පියුටර් එකක සර්විස් එකක් ඒ වගේ කරන්න නම් අවුරුද්දකට විතර සැරයක් සර්විස් කරාම හොඳටම ප්‍රමාණවත්. ඒවා නිතර නිතර ගලවන එකත් අවශ්‍ය නෑ. නිතර නිතර සර්විස් කරන එක අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ඔයාගේ පරිසරය වා පිරිසිදුව තියාගන්න ඕන. හරිද? හා සර්. ඔව් පරිසරය අපිරිසිදු නම් තමයි ඔයාට මේක නිතර පිරිසිදු කරන්න වෙන්නේ. පරිසරයේ දූවිලි වැඩි නම්, කාමරය සීල් වෙලා නැත්තම් හොඳට, ඔයා නිතර මේක බාහිරින් පවිත්‍ර කරන්නේ නැත්තම් තමයි මේ ඇතුළටත් දූවිලි ගොඩක් යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක අපි ආරක්ෂා කරගත්තොත් ඔයාට අවුරුද්දකට සැරයක් මේක පිරිසිදු කරගත්තම සර්විස් කරගත්තම ඇති. ඒකත් තනියෙන් කරන්න යන්න එපා, සර්විස් ඒජන්ට් කෙනෙකුට කියලා සර්විස් කරගන්න පුළුවන්. ආ සර් කම්පියුටර් ෂොප් එකකට දීනවා නම් හරිනේ. ඔව් එහෙම මේවා කළා සර්විස් කරගන්න පුළුවන්. ඒකත් ඉතින් يعني අපිට නෝටබල්, يعني පේන තරමේ අවුලක් තියෙනවා නම් විතරයි, يعني අපිට පේනවා ඇතුලේ දූවිලි ගොඩ බැඳිලා වගේ පේනවනම් එහෙමනම් තමයි, නැත්තම් ඒත් ඕනේ. හරිද? එහෙම ඒ නිතර නිතර කරන්නේ අර වාහන වගේ අපිට සර්විස් කරන්න ඕන නැහැ. හැබැයි අපි හරියට පරිස්සමෙන් පරිහරණය කරගන්න. හරි. පරිගණකයක් ක්‍රියාත්මක කරමු. පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා පුතේ පරිගණකය ඉස්සල්ලාම බලන්න ඕන මොකද්ද ඕන් කරන්න කලින්. බිත්තියෙන් මේ පවර් ස්විච් එක තියෙනවනේ. ඒකට සම්බන්ධ වෙලාද කියලා සහ ඊළඟට බලන්න මොන දේ තමයි මේ රැහන අනිත් පැත්තෙන් පරිගණකයට නිසි ලෙස සම්බන්ධ වෙලාද කියන්නේ. ඒ කියන්නේ මූලිකම කරුණ තමයි රැහන් සම්බන්ධය පරීක්ෂා කරගෙන ඉන්නේ. හරි? ඉතින් මොකද දැන් අපි විදුලිය ලබා දුන්නත් වැඩක් නැහැ. අපි හිතමු රැහනකට අපි විදුලිය ලබා දෙනවා කියලා. හැබැයි රැහන හරියට සම්බන්ධ වෙලා නැහැ පරිගණකයට. ඒත් වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න ඕන පරිගණකයක් ඔන් කරද්දි වයර් එක හරියට පරිගණකයට සම්බන්ධ වෙලාද? පවර් වයර් එක කියලා බලලා ඔන් කරන්න පුළුවන්. පවර් වයර් එකකින් සාමාන්‍යයෙන් අපි සම්බන්ධ කරන්න පුතේ UPS එක. හැබැයි ඔයාලගේ ගෙදර එහෙම නැති වෙන්නත් පුළුවන්. සර් අපේ ගෙදර තියෙනවා UPS. ඔව්.
මට කියන්න කවුද UPS එකක් හරහා සම්බන්ධ නොකර සම්බන්ධ කරන්නේ? ඉතින් UPS එකක් නැහැ. අත උස්සන්න බලන්න. මම රිතුම් UPS එකක් නැහැ. තව කාගේද UPS එකක් නැත්තේ? අවින්දුගේත් UPS එකක් නැහැ. තව කවුද ඉන්නේ දෙන්නයිද? රිතුම් අවින්දු තව කවුරු හරි ඉන්නවද? නැද්ද? අනිත් අය ළඟ කියන්නේ UPS තියෙනවා. හරි. UPS එකක් නැති අවස්ථාවකදී පුතේ පවර් එක සම්බන්ධ කරාම ඒක ඊට පස්සේ අපිට පවර් ස්විච් එක සම්බන්ධ කරන්න මේ දෙවෙනි පියවර අතහැරලා තුන්වන පියවරට එන්න පුළුවන්. හැබැයි වඩා හොඳයි UPS එකක් ඔයාලා ළඟ තියෙනවා නම්. ලැප්ටොප් එකකට නම් මේක ඕන වෙන්නේ නැති වෙයි. ඒත් ඩෙස්ක්ටොප් එකකට ඕන වෙයි. ලැප්ටොප් එකකට තියෙනවා නම් වැරද්දක් නැහැ. හරි ලැප්ටොප් එකකට තියෙනවා නම් ලැප්ටොප් එක තවත් ආරක්ෂාකාරී වෙනවා. හරි හැබැයි ලැප්ටොප් එකට අත්‍යවශ්‍ය නැහැ පුතේ. හේතුව මොකක්ද? ඇයි ලැප් එකට UPS එකක් තියෙන්නේ? ඕන වෙන්නේ නැත්තේ. බැටරි එකක් තියෙනවා. ලැප් එකට බැටරි එකක් තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එක ගියත් ලැප් එකක් ඕෆ් වෙන්නේ නැහැ ටිකක් වෙලා යනකම්. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකනේ. කරන්ට් එක යනකොටම ඕෆ් වුණොත් ගැටලුවක් වෙනවා. මොකක්ද ගැටලුව? තව වීඩියෝ එකක් වගේ දෙයක් එඩිට් කරගෙන ඉන්නවා නම් ඒක සේව් කරගන්න බැරි වෙනවා. ඔව් සේව් කරගන්න බැරි වෙනවා. වීඩියෝ එකක් නෙමෙයි ඕනෑම ගොනුවක් අපි එඩිට් කර කර ඉන්නවා නම් ඒක සේව් කරගන්න බැරි වෙනවා. එච්චරද? ඇස පරිගණකයේ ඇතුලේ තියෙන දේවල් වලට හානි වෙනවා. පරිගණකයේ ඇතුලේ තියෙනවනේ දේවල් ඒවට හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙද්දී hard disk එක වගේ දෙයක් නම් ඒක කැරකි කැරකි දත්ත කියව කියව හෝ දත්ත ලිය ලියා ඉන්නව වෙන්න පුළුවන්. ඒතකොට එයා එකපාරට මොක් වුණොත් එයාට හානියක්. ඒ වගේම මතකයේ දත්ත load වෙලා තියෙනවා. මතකයට දත්ත ඇවිල්ලා තියෙනවා. එයා එකපාර off වුණොත් එයාට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම CD DVD වල දත්ත කියව කියව හෝ ලිය ලියා ඉන්න පුළුවන්. එයාල off වුණොත් එයාලටත් හානි වෙන්න පුළුවන්. තව සකසනය තුළ දත්ත සකස් කර කර ඉන්න පුළුවන්. එයා ඔෆ් වීම සකසනයට තාණිගෙන දෙන්න පුළුවන් කලාතුරකින් වුණත්. ඉතින් එකවර ඔෆ් වීම පරිගණකයේ කුමන කොටසකටවත් සුදුසු නැහැ. එක පාටම ඒකනේ ස්විච් එකෙන් ඔෆ් කරන්න එපා කියන්නේ. එක පාට කරන්ට් එකෙන් ගලවලා හෝ බැටරිය ගලවලා ඔෆ් කිරීම පරිගණකයට සුදුසු නැහැ. ඒ හින්දා තමයි එකට තියෙන ක්‍රමවේදයක් පවර් ඕන් සහ ෂට් ඩවුන් කියන්නේ. පවර් ඔන් වලදී ක්‍රමානුකූලව පවර් එක ඔන් වෙනවා. ෂට් ඩවුන් වලදී ක්‍රමානුකූලව පවර් එක ඔෆ් වෙනවා. හරි පරිගණකයක් කිසිම අවස්ථාවක ඍජුව විදුලියෙන් විසන්ධි කිරීම කරන්න එපා. බැටරියක් නැති වෙලාවක. හරි අපි පුංචි සටහනක් දාගමු පුතේ ඒකට. මොකද ඒක ටිකක් වැදගත් කාරණයක්. හරි. ඔගොල්ලෝගේ නෝට් ලියන බුක් එක ගන්න. නෝට් ලියන බුක් එක අරගෙන ලියා ගන්න. නෝට් ලියන බුක් එක අරගෙන ලියා ගන්න. මේක ලබන සතියේදී ඔයගලන්ට ෂෙයා කරන්නම් ඉතුරු කාරණුත් එක්ක ටියුට් එක විදිහට දැනට අපි ලියාගමු මේ මූලික කරුණු ටික. පළවෙනි එක ලියා ගන්න පරිගණකයා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. පරිගණකයක් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. එකට ලියා ගන්න. විදුලි බල්බයක් වැනි විදුලි උපකරණයක්. විදුලි බල්බයක් වැනි විදුලි උපකරණයක් එකවර
විදුලිය ලබා දී ක්‍රියා කරවීමට සහ නිවාද විදුලිය විසන්ධි කර මගේ නෝට් එක බලලා ලියා ගන්න පුතේ චුට්ටක් වේගි වැඩි ඇති මං කියනවා එතකොට මේ ඔයාලට පේන නෝට් එක තියෙනවනේ ඒක බලලා ලියන්න විදුලි බල්බයක් වැනි දෙයක් විදුලි උපකරණයක් එකවර විදුලිය ලබා දී ක්‍රියා කරවීමට සහ විදුලිය විසන්ධි කර නිවා දැමීමට හැකි වේ එහෙත් පරිගණකයක් එසේ ක්ෂණිකව එහෙත් පරිගණකයක් එසේ ක්ෂණිකව ක්‍රියා කරවීමට හෝ නිවා දැමීමට නොහැකිය ඊට හේතුව වන්නේ පරිගණකය දත්ත හැසිරවීම කරන විට එකවර විදුලිය විසන්ධි කිරීමෙන් එයට හානි විය හැකි වීමයි. මේ නිසා හරි මෙතන එක ලියා ගන්න එතන යාට මම ඊට පස්සේ කියන්නම් නැත්නම් වෙලා යනවනේ ඔයගොල්ලන්ට ලියනකොට හිමීට නේද මේ ටිකට එනකන් ලියා ගන්න ඉස්සල්ලාම ඊට පස්සේ ටික මං කියනවා ලියලි ඉවරලා මට කියන්න හරි එතකොට මේ නිසා මොකද්ද කරන්න ඕන මේ නිසා මේ ඊළඟට ලියා ගන්න හරි මේ නිසා මේ පරිගණකය දැන් එකවර ක්‍රියාත්මක නොකරන්නේ ඇයි කියන එක තමයි අපි බැලුවේ හරිද එතකොට පරිගණකය දත්ත හැසිරවීම කරනවා ඒ වගේම එකවර විදුලිය හැසිරවීම කරන වෙලාවේ විදුලිය විසන්ධි කරොත් මේ දත්ත වලට හානි වෙන්න පුළුවන් මෘදුකාංග වලට හානි වෙන්න පුළුවන් ඔක තමයි අපි මේක එකපාර ඕෆ් කරන්න ඇති වෙන්න හේතුව දැන් අර ටීවී එකක් නම් අපිට ටක් ගාලා ඕෆ් කරා පවර් එක ස්විච් එක ඕෆ් කරා ෆෑන් එකක් නම් ස්විච් එක ඕෆ් කරා බල්බ් එකක් නම් ස්විච් එක ඕෆ් කරා හැබැයි ඒ විදිහට පරිගණකයක් ඕෆ් කරොත් නම් පුතේ වැඩි කල් යන කලින් පරිගණකය සහ ඒකට අදාළ දත්තත් විනාශ වෙලා පරිගණකයක් විනාශ වෙනවා ඒක කරන්න එපා. ඒ වගේම එකපාර ඔන් වෙන්නේ නැහැ පරිගණකය. හරි විදුලිය දුන්න හැටි ඔයා බලන්න එපා. අකෝ ඔන් වෙලා නැහනේ. තාම කැරකෙනවනේ කියලා ඔහෙම ඕෆ් කරලා දාන්නත් එපා. මේ දෙකම වැරදි. එකපාර ඔන් වෙන්නේ නැහැ පරිගණකය. ඒකට පුංචි වෙලාවක් යනවා. ඒ වගේම එකපාර ඕෆ් කරන්නත් හොඳ නැහැ පරිගණකය. ඒකටත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය? ක්‍රමය මොකද්ද? ඔව්. මොකද්ද? පරිගණකයේ වසා දැමීමටද? ඔව්. ඉස්සෙල්ලම සර් වින්ඩෝස් ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා ෂට් ඩවුන් කියන බටන් එක ප්‍රෙස් කළා. ඒක තියෙනවා. ෂට් ඩවුන් වුණාට පස්සේ මොනිටර් එක ඔෆ් කළා. කළු පැහැටි වෙන එකක් හිටියට පස්සේ ඊට පස්සේ UPS එක ඔෆ් කළා කරන්ට් එකෙන් ඔෆ් කරන්න. කරන්ට් එකෙන් ඔෆ් කරන්න. ඔව් ඒ වගේ පියවර ගණනකින් තමයි මේක කරන්න ඕනේ. හරි. මේ නිසා ලියා ගන්න පරිගණකය ක්‍රියා කරවීම බූට් කිරීම ලෙස හඳුන්වන මේ නිසා පරිගණකයේ ක්‍රියා කිරීම බූට් කිරීම ලෙස හඳුන්වන ක්‍රමවේදයකට සිදුවන අතර
එමගින් පියවරෙන් පියවර එමගින් පියවරෙන් පියවර පරිගණකය ක්‍රියා කරවා ගැනේ. පරිගණකය වසා දැමීම ෂට්ඩවුන් ලෙස හඳුන්වන. පරිගණකය වසා දැමීම ෂට්ඩවුන් ලෙස හඳුන්වන ක්‍රමයකට සිදුවන අතර එමගින් ක්‍රමානුකූලව මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් වී මතකය යලි මූලික මට්ටමට ගෙන පියවරෙන් පියවර පියවරෙන් පියවර රුඩතැටිය ආදිය නවතා දමා අවසානයේ පරිගණකයේ වසා දැමීම ෂට්ඩවුන් ලෙස හඳුනන ක්‍රමයකට සිදුවන අතර හරි එමගින් ප්‍රමාණිකූලව මෙහෙම පද්ධතියෙන් ඉවත් වී මතකය මූලික ඉවල මතකේනුත් අයින් වෙලා රුඩ දැටියත් නවතා දමා අවසානයේ ජවසැපයුමින් අවසානයේ ජවසැපයුම නවතා දැමීම සිදුවේ. ඉන්පසු අපට නිර්බාධක ජව සැපයුම ඉන්පසු අපට තිරය නිවා නිර්බාධක ජව සැපයුම නවතා දමා ස්විචයෙන් ස්විචයෙන් පරිගණකයේ වැසිය හැකිය. ඉත විසන්ධි කළ හැකිය. පේනු ස්විචයෙන් ප්ලග් එකෙන් පේනු ස්විචයෙන් පරිගණකයේ විසන්ධි කළ හැකිය. හරි ඔය විදිහට තමයි අපි ඕෆ් කරන්නේ. ඒක අර නිකම්ම නිකන් ගිහිල්ලා එක පාරම ස්විච් එකෙන් ඕෆ් කරන්නේ නැහැ. ඒකනේ කරන්ට් එක යනකොට එහෙම එපා කියන්නේ. එහෙම කරන්ට් එක යන වෙලාවට එහෙම අකුණු ගහන වෙලාවට දාලා ඕෆ් වුණාම හරි එතකොට පරිගණකයට හානි වෙන්න පුළුවන්. ඒ හින්දාම තමයි කියන්නේ නිර්බාධක ජවසැපයුමක් සම්බන්ධ කරගන්න කියලා. නිර්බාධක ජවසැපයුමක් තියෙද්දි කරන්ට් එක ගියත් විනාඩි 10ක් විතර යනකම් ඕෆ් වෙන්නේ නැහැ පුතේ.
කරන්ට් එක ගිහිල්ලා ටික වෙලාවක් තියෙනවා. ඒතර කරන්ට් එක ගිහිල්ලා තියෙන වෙලාව ඇතුළත අපිට හෙමීට මේ ෆයිල් එහෙම සේව් කරලා ෂට් ඩවුන් කරගන්න පුළුවන්. ඒක තමයි නිර්බාධක ජවසපෙමක් යොදාගන්න. හරි මේ ටික ලියාගෙන ඉවර කරන්නකෝ. හරි. ඉතින් මේ පරිගණකයක් එහෙමනම් ඔගොල්ලෝ දැන් දන්නවා කොහොමද පරිගණකයක් නිසි ලෙස ක්‍රියාත්මක කරගන්නේ වගේම ඔෆ් කරන්නේ. එතකොට නිවැරදිව ක්‍රියාත්මක කරන පිළිවෙල තමයි ඉස්සලම පේනුවෙන් නැත්නම් මේ බිත්තියේ තියෙන ස්විචයෙන් පේනුවේ. පේනුව කියලා කියන අපි ප්ලග් එකට ඒ ප්ලග් එකේ පේනුවෙන් මුලින්ම පේනුවට සම්බන්ධ කරලා වයර් එක සම්බන්ධ වෙලා තියෙනවද බලන්න ඕන නිර්පාදක ජවසපෙත්. ඊට පස්සේ අපිට ඒක පණ ගන්නන්න පුළුවන්. ඒක ඔන් කරන්න පුළුවන්. ඒකේ මේ තියෙන පවර් බටන් එක ඒක ඔන් කරාම අපිට බීප් බීප් සද්දයක් ඇහෙනවා හරියට සම්බන්ධ වෙලා නැත්තම්. දිගටම බීප් බීප් කියලා ඇහෙනවා නම් ඒ කියන්නේ කරන්ට් එකට සම්බන්ධ වෙලා නැහැ. මොකක් හරි අවුලක් තියෙනවා. එහෙම සද්දයක් ඔබතේ සර් කරන්ට් එකට ගහලා දීද්දි UPS එක බීප් බීප් කරනවා මොකද කරන්නේ? දිගටම දිගටම කියන්නේ සර් ඕටික වෙලාවක් තියෙන ඊට පස්සේ ආපහු හරියනවා. අර රිස්ක් එකක් එනකම් මතපිලා ආපහු හරියනවා. සමහර වෙලාවට ඒක චාර්ජ් එක අඩු වෙලා වෙන්න පුළුවන් එහෙම වෙන්නේ එකක්. දෙවනි එක වෙන්න පුළුවන් දැන් ගොඩාක් වෙලාවට චාර්ජ් එක අඩු වෙලා දෙවනි එක වෙන්න පුළුවන් UPS එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් මේ නැත්තම් ඊළඟ දෙපාරක් විතර කොහමද බීප් බීප් කියනවා ඔන්න එනකම් ඒක නැතුව දිගට තියෙනවා නම් චුට්ටක් බලන්න වෙනවා මුලින් තිබ්බේ නැහැ නේද එහෙම එකක් මේ ළඟදී නේද ඇයිසර් දෙපාරක් විතර තියෙනවා ආ දෙපාරක් කියන්නේ ඒක සාමාන්‍යයෙන් යනවා පුතේ කරන්ට් එක ඩිටෙක්ට් කරලා ඔන්න එනකම් ඒක දෙපාරක් විතර බීප් බීප් හරි ඊට පස්සේ මේක දිගටම තියෙනවා නම් තමයි ඔයා බලන්න ඕන දිගටම ඔන්න එන්න එහෙම තියෙනවා හරි නිර්බාධක ජවසැපේම සම්බන්ධ කරලා ඊට පස්සේ තමයි මේ පද්ධති ඒකකයේ සිස්ටම් යුනිට් එක ඔන් කරන්නේ ඊට පස්සේ තමයි අවසානයේ තිරය ඔන් කරන්නේ මොකද තිරේ දකින්න හම්බෙන්නේ අන්තිමටමනේ ඒක නිසා අන්තිමටම තිරේ ඔන් කරාම ඇති මුලින්ම පේනුව වයර් සම්බන්ධ වෙලා නම් ඊළඟට නිර්බාධක ජවසැපේම ඊළඟට අපේ පද්ධති ඒකකය මොකද ඒකේ තමයි සියලුම කොටස් තියෙන්නේ මේ ප්‍රධාන මතකය සකසණය ඒ දේවල් තියෙන්නේ පද්ධති ඒකකයේ හින්දා පද්ධති ඒකකය ඔන් කළා අවසානයේ තිරය මොන්ට්‍රේ පැන ගන්නවන්න සන්දර්ශකය කියලා කියනවා ඉතින් මේක මේ හරි මේ ඔක්කොම සම්බන්ධ කරන්න පුළුවන් එකම බොත්තමකින් අපේ ලැප්ටොප් එක සියලුම කොටස් අපිට සම්බන්ධ කරන්න පුළුවන් ලැප්ටොප් වල සියලුම කොටස් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් එක ස්විච් එකකින් ලැප්ටොප් වල ඉතින් ඒ හින්දා ලැප්ටොප් වල මේ වගේ වෙනම වෙනම කොටසින් කොටස ඕන නැහැ එක බටන් එකක් එබවම ඔක්කොම ටික ඔන් කරගන්න පුළුවන් ඒතර ඕල් ඉන් වන් කම්පියුටර් වලත් මෙහෙම තියෙනවා ඕල් ඉන් වන් වලත් හැබැයි ඒකෙත් අර ඕල් ඉන් වන් වලත් අර බැටරි එක නැති එකක් තියෙනවනේ බැටරි නැති එකේදී සාමාන්‍ය විදියට විදුලි පේනුව ඒ කියන්නේ මේ අපිට පේනුවට සම්බන්ධ කරලා ස්විච් එකට සම්බන්ධ කරලා ඊට පස්සේ නිර්බාධක ඊට පස්සේ ඕල් ඉන් වන් එකේ මොනිටර් එක ඔන් කරගත්තා නම් හරි යුනිට් එක සර් Apple iMac මේ ඕල් ඉන් වන් එකේ බැටරි එකක් එනවද නෑ වෙනම එක මම කරන්ට් එක ප්ලග් කරන්න තියෙනවා හරි එතකොට දැන් ඔන්න පරිගණකය ඔෆ් කරන්නේ කොහොමද හරි දැන් මෙතන ඔන්න දෙබසක් තියෙනවා කොහොමද මේ පරිගණකය ක්‍රියාවිරහිත කරන්නේ අපි කෙනෙක් කියන ඔක්කොම බොත්තම් ටික ඔබම කියන එහෙම කරාම හරියන්නේ නැහැනේ නේද ඒ වෙනුවට තියෙනවා ක්‍රමයක් ඒ තමා අපි සියලුම වැඩසටහන් මොනවා හරි මේ වෙද්දි අපි මේ වැඩ කර කර ඉන්නවා කියමුකෝ පුතේ වැඩ කර කර ඉන්න ගමන් අපි එකපාරටම කීයටවත් ෂට් ඩවුන් එකක් කරන්නේ නැහැ හේතුව අපි වැඩ කර කර ඉන්නවා කියන්නේ මේ ගොනු විවෘත වෙලානේ තියෙන්නේ අපි ලියලියා ඉන්නවා නම් ඒකට අදාළ ලිඛිත ගොනුව විවෘත වෙලා ඒ වගේම අපි වෙනත් වැඩක් කර කර ඉන්නවා නම් වෙනත් කාර්යයක් කර කර ඉන්නවා නම් ඒ ගොනුව විවෘත වෙලා ඉතින් අපි වැඩ කර කර ඉන්නවා නම් ඒ අදාළ ගොනු විවෘත වෙලයි තියෙන්නේ හරි වැඩ කර කර ඉන්නවනේ අදාළ ගොනු විවෘත වෙලයි තියෙන්නේ ඉතින් ඒ වගේ වෙලාවක අපි ෂට් ඩවුන් කරොත් ඒ ගොනු සුරක්ෂින්නේ නැතුව එහෙම නැත්නම් මේ ගොනු සේව් වෙන්නේ නැතුව ෂට් ඩවුන් වෙලා ගොනු වලට හානි වෙන්න පුළුවන් ඒ හින්ද වැඩ කර කර ඉන්න ගමන් අපි විවෘත වෙලා තියෙනවා නම් ගොනු ඒව වසා දාන්න ඕන සේව් කරලා දැන් අපි හිතමු මෙහෙම දැන් ඔන්න මම වර්ඩ් විවෘත කරලා තියෙනවා දැන් මම එකපාරම ගිහිල්ලා මැක් එකට ගිහිල්ලා ෂට් ඩවුන් කරොත් මේ තියෙන ෂට් ඩවුන් කරොත් මේක සේව් නොවෙන්න පුළුවන්
එහෙනම් හොඳම දේ තමයි ඉස්සලම මම ෆයිල් ගිහිල්ලා මේක සුරැක් ඉන්න ඕන සේව් කරන්න ඕන සේව් කළා ඉවර වෙලා අපිට පුළුවන් ක්ලෝස් කළා දාන්න හරි සේව් කළා ඉවර වෙලා තමයි අපි ක්ලෝස් කරන්න සේව් කළා ඉවර වෙලා ක්ලෝස් කරන්න පුළුවන් ඉතින් ඊළඟට සේව් කළා ඉවර වෙලා මේක ක්ලෝස් කළා දානවා එතකොට ක්ලෝස් කරනකොට මේ අපි Close කරලා ඉවර වෙලා තමයි අපි shut down කරන්න ඕනේ. ඒ shut down කරන්නත් ඕන අර menu එකෙන් computer එකේ තියෙන buttons ඔබන්නේ නැහැ. Shut down කරාට පස්සේ ඔන්න පියවරෙන් පියවර මේක ටිකක් වෙලා යනවා. පියවරෙන් පියවර පියවරෙන් පියවර පරිගණකේ off වෙගෙන යනවා. අවසානයේ සංදර්ශකේ කළු පැය ගැන්විලා ඒක off වුණා කියලා අපිට පෙන්නනවා. එතකොට අපිට පුළුවන් සංදර්ශකය off කළා දාන්න. ඊට පස්සේ නිර්බාධක Java සැපයීමත් අවසානයේ විදුලි සැපයු ස්විච් එක පේනුවත් අපිට ක්‍රියාවිරහිත කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔහොම තමයි පරිගණකයක් ක්‍රියාවිරහිත කරන්න. ද ක්‍රියාත්මක කරන්න අපි කියන බූටින් කියලා කියන එකට. ක්‍රියාත්මක කරන්න නම් එච්චර අමාරු නෑ. ක්‍රියාත්මක කරන්න කොහොමත්ම අමාරු නෑ නේ. ස්විච් ටික ඔබාගෙන ඔබාගෙන යන්නයි තියෙන්නේ ලැප්ටොප් එකට නම් එක ස්විච් එක. හරිද? ඕෆ් කරන්න තමයි ෂට් ඩවුන් කරන්න ඕන. සේව් කරලා ඉවරලා ෂට් ඩවුන් කරලා තිරේ මම මේව සාදමන්න පුළුවන්. ලැප්ටොප් එක ගනම් අපි එහෙම කරන්නත් ඕනෙත් නෑ නේද? ලැප්ටොප් එක ගනම් ෂට් ඩවුන් කරාම ඇති. ආයෙ තිරේ වසන්න බටන් නොබන්න එහෙම ඕනේ. හරි? හොඳයි පුතේ. ඉතින් මීළඟට අපි දැනගන්න ඕන කොහොමද පරිගණක විද්‍යාගාරය තුල පරිගණකය හරි පරිගණක විද්‍යාගාරය තුල අපි හැසිරෙන්නේ. අපි වැඩි කියන පරිගණක ආචාර ධර්ම කියලා. ගෙන හොඳ පුරුදු. හරි පරිගණක ආචාර ධර්ම කියන්නේ වෙන මොකුත් නෙවෙයි හොඳ පුරුදු. කොහොමද අපි පරිගණක විද්‍යාගාරයක හැසිරෙන්න ඕන? අනිත් අයට කරදරයක් නොවන විදිහට. ඒක අපි ඕනම තැනක එහෙමනේ පුතේ. අනිත් අයට කරදරයක් වෙන්නේ නැංගේ ඒක හොඳ නැහැ. අය පරිගණක විද්‍යාගාරය කියලා අමුතු වෙන්නේ නෙවෙයි. කොහොමත් අපි තව කෙනෙකුට කරදරයක් වෙන්න හැසිරෙන්න සිරෙන්න හොඳ නැහැ. ඊළඟට හරිද? අනිත් අයගේ ක්‍රියාකාරකම් දැන් අපි හිතමුකෝ දැන් ඔයාලා සමහර වෙලාවට මේක කරනවා ඇති කියලා මට හිතෙනවා. දැන් කවුරු හරි කරනකොට පුතේ අපි හිතමුකෝ කවුරු හරි වැඩ කර කර ඉන්නවා කියලා. එයාට ඒක තේරෙන්නේ නැතිකොට ඔයා සමහර වෙලාවට කියනවා නෑ නෑ මේක ඔබන්න මේක ඔබන්න. එහෙම කියන්න හොඳ නැහැ. මොකද එතකොට එයා පුතේ ඒක ඉගෙන ගන්නෙ නෑ. එයා ඒක හොයන්නේ නෑනේ. ඔයා දැනුවත් වෙන්න පුළුවන්. දැන් අපේ පන්තිවලත් ඔහොම වෙනවා. සමහර වෙලාවට මං කියන ඔන්න උත්තර දෙන්න බලන්න කියනකොට ඔන්න හයේ දරුව උත්තර දෙන්න කලින් හතේ දරුව උත්තර දෙනවා. ඒක චූට උත්තර දුන්නට කමන්නේ නැහැ. පොඩක් අහලා මම කියන්නද කියලා අහලා එහෙම කියන්න එස්කියුස් කළා. මොකද නැත්ත එකපාර කිව්වම සමහරලට ඔයාලා ඔක කලින් ඉගෙනගෙන තියෙනවනේ. උදාහරණයක් ගමුකෝ. හයේ පන්තිය හදි හතේ දරුවෙක් කියනවා මෙන්න මේක තමයි උත්තරේ. දැන් ඔක ඉගෙනගෙනම නැති දරුවෙ බය වෙන්න පුළුවන්. එයා හිතන්න පුළුවන් අනේ මම දන්නේ නැහනේ. මේ පන්තියට එන්නේ දන්නේ කට්ටියනේ. එහෙනම් මම මේ පන්තියට එන්න ඕනේ නැහැ කියලා. හරි ඉතින් ඒ හින්දා අනිත් අයගේ ක්‍රියාකාරකම් විශේෂයෙන් මේගොල්ලන්ට මොනා හරි කරන්න කිව්වොත් ඒකට මැදිහත් වෙන්න එපා. ඒගොල්ලන්ට ඒක කරන්න දෙන්න. උදව් ඕන වෙලාවට ඒගොල්ලෝ උදව් ඉල්ලයි. උදව් ඉල්ලුවොත් විතරක් උදව්වක් කරන්න. නැත්තම් උදව් කරන එක කමක් නැහැ. හැබැයි චුට්ටක් එයාට ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕන. ඊළඟට වංචනිකව මෘදුකාංග භාවිතා කිරීම. හොරෙන් ඔන්න කොපි කරගන්න එක. අනිත් අයගේ මුදුකාංග ෆයිල්වත් තව කෙනෙකුට දැනුන් නොදී ඒ වගේම මුදල් ගෙවල පාවිච්චි කරන්න තියෙනවා නම් ඒක නොමිලේ පාවිච්චි කරන්න හිතාගෙන කොපි කරන එක වැරදි. හරිද? සමහර දැන් ඔයාලා දැම්ම කරන්නේ මේ දැන් කරන්න ඇති වෙන්න පුළුවන් මේවා චූටේ හින්දා. හැබැයි ඔයගොල්ලෝ ලොකු වෙනකොට හිතනවා වර්ඩ්නේ සල්ලි දෙන්න ඕන නැහැ. යාළුවෙල් ළඟ තියෙනවා වර්ඩ්. ඒක සල්ලි දෙන්න ඕන නැහැ. හැබැයි එහෙම සල්ලි දෙන්න ඕන නැති වර්ඩ් එකක් තියෙනවා නම් ඒක වැරදි පුතේ. මොකද මයික්‍රොසොෆ්ට් ආයතනයෙම කියලා තියෙනවා අපේ මේ මෘදුකාංගයේ මිලදී ගන්න කියලා. ඒතර කවුරු හරි කියනවනම් නෑ ඔය අයියා කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි කියනවනම් අයියෝ මොකටද ඔකට සල්ලි දෙන්න ඕනේ නෑ. මේ තියෙන්නේ මම දෙන්නම් සොෆ්ට්වෙයා එක. එහෙම කියනවනම් ඔයව පාවිච්චි කරනවනම් වැරදි. ඒතු ඔයගොල්ලෝ මෘදුකාංගයට බලපත්‍රයක් නැතුව තමයි ඔය පාවිච්චි කරන්නේ. කවුද දන්නේ දැන් එහෙම පාවිච්චි කරන්නේ නේද? එහෙම ඉන්නවද පාවිච්චි කරන අය? බලපත්‍රයක් නැතුව මෘදුකාංග පාවිච්චි කරන හැටි අය?
එහෙම කරන්න එපා පුතේ. හරිද? ඒක වැරද්දක්. ඒක ලොකු වැරද්දක්. හරි, බලපත්‍රයක් සහිතව තමයි පාවිච්චි කරන්න ඕනේ. Taman taniyen කරනවා නම් ඔන්න හිතලා බලන්න මට මේකට බලපත්‍රයක් තියෙනවද නැද්ද? බලපත්‍රයක් නැත්නම් ඒක ලොකු වැරද්දක්. ඒ වගේම අනිත් අයගේ පරිගණක ගොනු එහෙම ඒව ඕපන් කරලා බලන එක, කොපි කරන එක කරන්න හොඳ නැහැ. හරි, මොකද අනිත් අපිට පේනවනේ පරිගණක තිරේ, අපිට පේනව අනිත් අය කරන. එතන ඒක දිහා බලන එක, ඒකෙන් කොපි කරගන්න එක, ඒව කරන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒ වගේම ගුරුවරුන්ගේ අනුදැනුමකින් තොරව, හරි, ගුරුවරුන්ගේ අනුදැනුමකින් තොරව මේ පරිගණකයේ තියෙන ගොනු, ඒ වගේම පරිගණකයේ සෙටින්ස්, නුදුකාංග, හරි, ඒ වගේම අන්තර්ජාලය වගේ දේවල් වලට ප්‍රවිෂ්ඨ වෙන එක, භාවිතා කරන එක, වෙනස් කරන එක නොකළ යුතු දෙයක්. ඔයාලට ලේසියෙන්ම පුළුවන් පුතේ පරිගණකයකට ගියාම කොච්චර දේවල් කරන්න පුළුවන්ද? නේද? පරිගණකයේ වාර දක්ෂණ පිටෝනේ පන්තියේ දක්ෂදරු දෙවගලන්න හිතෙන්න පුළුවන් මට මේක පුළුවන් මේක පුළුවන් මේක පුළුවන් කියලා දන්න ඔක්කොම පරිගණකේ පාසල් විද්‍යාගාරේ කරලා බලන්න හදනවා. හැබැයි එකෙන් හානි වෙන්න පුළුවන්. ඒකල ඔයා සමහර ටීචර්ට කියන බර ටීචර් මම මේ සොෆ්ට්වෙයාර් එක දැම්මා කියලා ඔයාලා කියන්නේ නේද? ටීචර් මම මෙන්න මේක ඩවුන්ලෝඩ් කරා. ටීචර් මම මේකේ වෝල්පේපර් එක වෙනස් කරා. හරි? හැබැයි පුතේ මේ වගේ දේවල් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ භාවිතා කරන්නේ පාසල් පරිගණකේ නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ ගුරුතුමියව හෝ ගුරුතුමාව දැනුවත් කරන්න. ඔගොල්ලෝ කරන වෙනස්කම ගැන කරන්න කලින්. කරාට පස්සේ නෙමෙයි. ඒ පාසලේදී. නිවසේදී නම් ඔයගොල්ලන්ට ඉතින් ප්‍රශ්නයක් නැහැ පරිගණකේ ඔයගොල්ලන්ගෙන. හැබැයි පරිගණකේ අයිති වාගේ තාත්තට හරි අම්මට හරි නම් එහෙමනම් ඔයාලා යාලවක් පොඩ්ඩක් දැනුවත් කරලා ඉන්න ඕන මෙහෙම වෙනසක් කරනවා කියලා. හරිද? ඒව තමයි ආචාර්ය ධර්ම කියන්නේ. ඒව හරියට නොකරා කියලා, හරිද, ඒව හරියට නොකර කියලා ඔයාලට ප්‍රශ්න වෙන්නේ නැහැ. හැබැයි ඒව හරියට නොකිරීමෙන් අනිත් අයට බාධා වෙනවා, කරදර වෙනවා. හරි? ඒ හින්දා සෑම විටම උත්සාහ කරන්න පුතේ මේ ආචාර ධර්ම අනුගමනය කරන්න. මේවා හොඳ පුරුදු. පරිගණක ආචාර ධර්ම කියන්නේ හොඳ පුරුදු. ඔයාලා කර යුතුදී කරන්න ඕන හොඳ වැඩ තමයි පරිගණකේ ආචාර ධර්ම කියලා කියන්නේ. හරිද? මොනවාද මේකේ දැන් ඔයාලට සැක කටයුතු දේවල් තියෙන්නේ, නොතේරෙන දේවල් තියෙන්නේ? හැමදේම තේරුණාද? නොතේරුණ දේවල් තියෙනවද? ඔව්. කෝ කතා කරන්නේ නැහැනේ කවුරු? නින්දවත් ගිහිල්ලද? තේරුණාද පරිගණක ආචාර ධර්ම කියන්නේ මොනවද කියලා? හොඳ පුරුදු කියන්නේ මොනවද කියලා? තේරුණාද? තේරුණාද? හරි. ඉතින් ඊළඟට පුතේ පරිගණකයේ දැන් අපි විද්‍යාගාරය තුළ භාවිතා කරනකොට අපි ඉගෙන ගත්තා හොඳ පුරුදු මොනවද? කොහොමද ඔන් කරන්නේ? ඒ වගේම පරිගණකයක් ඔෆ් කරන්නේ කොහොමද? ඔබේ ආරක්ෂාව සලසගන්නේ කොහොමද? කියන දේවල් අපි ඉගෙන ගත්තා. දැන් දෙවණියට අපි ඔන් කරන විදිය ඉගෙන ගත්තා. ඇත්තටම ඔබේ ආරක්ෂාව වගේම පරිගණකයේ ආරක්ෂාවත් සපයා ගන්න. ඊළඟට පරිගණකයේ විද්‍යාගාරයේ ඉඳිද්දි, පරිගණක විද්‍යාගාරයේ ඉඳිද්දි ඔබ අනුගමනය කළ යුතු ඉරියව්, ඔබ හැසිරිය යුතු, ඔබ පවත්වා ගත යුතු ඉරියව් ටිකක් තියෙනවා. මේක ගැන මම විභාගයේ දවසේ චුට්ටක් සඳහන් කරා. කොහොමද අපි පරිගණකයක් ඉස්සරහා වාඩි වෙන්නේ? දැන් බලන්න මෙහෙම වාඩි වෙලා ඉන්න කට්ටිය පොඩ්ඩක් අත උස්සන බලන්න මේ ඉරියව් හරියටම තියාගෙන. මට බලන්න කවුද හරියටම මේ ඉරියව් වලට ඉන්නේ කියලා. එක්කෙනයි. එක්කෙනයි නේද ඉන්නේ. අනිත් අය ඔන්න පුංචි පුංචි සමහරලාට ඇඳේ ඇති සමහර අය නේද? සමහර අය ඇඳේ වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. සමහර අය වෙන කොහේ හරි ඉන්නවා වෙන්න පුළුවන්. සමහර අය වාහනේ ඉන්නවා වෙන්න පුළුවන්. අදින්නෙක් ඉන්නවා නේද? තුන් දෙනෙක්. රිතුම් ඔව් පුතේ. මම මගේ ලැප් එක මේ චාර්ජ් එකට ගහගෙන වැඩ කරන්නේ සර්. එහෙම කරාට කමක් නැද්ද? ඒක කමක් නැහැ පුතේ. චාර්ජ් එකට ගහගෙන වැඩ කරාට. හරි. හැබැයි මෙහෙමයි. අකුණු ගහන වෙලාවට වගේ වෙලාවට ඔයා පොඩ්ඩක්
ගලවලා තියන්න. හරි සර්. හරි. ඔව්. ඊළඟට පරිගණක විද්‍යාගාරයේදී හෝ පරිගණකයක් ඉදිරියේ වාඩි වීමේදී පරිහරණය කිරීමේදී බලන්න ඉස්සෙල්ලම ඔබේ ඇස් මට්ටම ඔබ පවත්වා ගත යුතුයි මේ තිරයේ උඩ ලේයර් එකත් එක්ක. මේ තියෙන්නේ ඇහැ තියෙන්නේ මෙන්න මේ හරිය තිරය. තිරේ කෙලින්ම උඩින්ම නෙවෙයි. ඒකේ අර ඉහළ මට්ටමට වගේ තමයි ඇහැ අපි පිහිටවා ගන්නෙ. ඒක වගේම මේක පොඩි ආනතියක් සහිතව තමයි අපි තියලා තියෙන්නේ. තිරය බලන්න තිරය සහ ඇහැ අතර පුංචි ආනතියක් තියෙනවා. හරියට මේක ත්‍රිකෝණයක් වගේ මෙහෙම බැලුවොත් නේද? නේ. මේ ආනතිය දිහා බැලුවොත් ඇහත් එක්ක ගත්තොත් අපිට ත්‍රිකෝණයක් වගේ නිර්මාණයක් තියෙනවා. කෙලින් නෙවෙයි. හරි කෙලින් නෙවෙයි ආනතියක් සහිතව. හරි එහෙම තමයි අපි ඇස් දෙක තියාගන්න ඕනේ. ඊළඟට හිස නම් කෙලින්ම. ඔළුව පරිගණකේ මේ මේක කෙලින්ම තියෙන්නේ. හරි හිස කෙලින් තියාගන්න ඕන. එතකොට හිස මෙතන තියෙන ඔයාලට පේනවා. මේකත් එක කෙලින්. ඊළඟට හිස තියනවා වගේම පුතේ අත් දෙක සහ කකුල් දෙක සමාන්තරවයි තියාගෙන ඉන්නේ. බලන්න අත් දෙකේ මේ යටබාහුත් කකුල් දෙකේ ඉහළ කොටසත් සමාන්තරවයි තියාගෙන ඉන්නේ. ඉතින් මෙයා නම් පුංචි ආධාරකයක් පාවිච්චි කරන උසමඩි හින්න ඔයාලටත් සමානට ඕන වේ. උසමඩි නම් පුංචි ආධාරකයක් කකුල් මට්ටම හරියට තියාගන්න. ඊළඟට ඇඟිලි බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඇඟිලි නැවිලා නැහැ. හරි ඇඟිලි අර වක්‍ර වෙලා නැමිලා එහෙම වෙලා නැහැ. මොකද අත කෙලින් තියෙන ඉඳ ඇඟිලිත් කෙලින් තමයි තියෙන්නේ. නැත්තම් අත මෙහෙම ඇවිල්ලා මෙහෙම වුණොත් එහෙම වක්‍ර වුණොත් ඔන්න ප්‍රශ්නයක්. හරිද? එහෙම නැත්තම් අත පහලින් තිබිලා ඇඟිලි උඩට මෙව වුණොත් ඒකත් හොඳ නැහැ. ඇඟිලි තියෙන්නේ සමාන්තරවයි. ඒ වගේම කොන්ද දිහා බැලුවොත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නවය. කොන්ද කෙලින්. කොන්ද කෙලින් තියනවා කිව්වට මේ හරි කෙලින්ම නෙවෙයි. ආධාරකයක් තියෙන හින්දා පුංචි වක්‍රයක් වගේ මෙතන තියෙනවා මේ පුටුව. ඒතර මේ වක්‍රයත් එක්ක තමයි මෙතන ඉඳන් බැලුවොත් ඔන්න කොන්ද කෙලින් තියෙන්නේ. හරි කොඳු වැටපේලිය දිහා බැලුවොත් කොඳු වැටපේලිය කෙලින් පිහිටවා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට ඇඟිලි අත්වල ඇඟිලි සමාන්තරව කකුල් සමාන්තරව හිස කෙලින් සමාන්තරව ඇස් දෙක මට්ටමට මොනිටරේ හදලා ඊළඟට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන. එතකොට අපිට ආබාධ නැත්තේ නැහැ. හැබැයි ආබාධ අඩුයි. ආබාධ නැති වෙලා යන්නේ නැහැ. අඩුයි. නිවැරදි ඉරියව්ව තියාගත්තොත්. නැත්තම් අපිට ගොඩක් වෙලා පරිගණකයේ ඉස්සරහා ඉන්න අමාරුයි. කොන්ද රිදෙන්න ගන්නවා. ඇස් රිදෙන්න ගන්නවා. ඔළුව රිදෙන්න ගන්නවා. කකුල් රිදෙනවා. අත් රිදෙනවා. ඒ විතරක් නෙමෙයි. දීර්ඝ කාලීනව වැරදි ඉරියව් පවත්වා ගත්තම අපේ ඔපරේෂන් කරන්න පවා වෙනවා. හරි කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා පුතේ. ඒ දීර්ඝ කාලීනව අතේ වැරදි ඉරියව්ව තියාගත්තම අත හිරිවැටිලා ඔයාට අත ඔපරේට් කරන්න පවා වෙනවා. කොන්දත් එහෙම වෙන්න පුළුවන්. බෙල්ලත් එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ඉරියව් සෑම විටම පවත්වා ගන්න උත්සාහ කිරීම වැදගත්. මට කවුරු හරි කියන්න බලන්න තිරය සහ ඇස් අතර පරතරය කොච්චර විතර වෙන්න ඕන? තිරය සහ ඇස් අතර පරතරය. සර්. ඔව්. පාටත් 22ක්. තිරේ පළලමෙන් දෙගුණයක්. තිරේ පළලමෙන් දෙගුණයක්. වැරද්දක් නැහැ. 18. සාමාන්‍යයෙන් පුතේ අඟල් 12ත් 18ත් අතර අඩියකට වැඩිය තියෙන්න ඕන. අඟල් 12 18 අඩි අඩියත් අඩි එකමාරක් අතර වගේ තමයි තියෙන්නේ. ඊට වැඩි ටිකක් වැඩි වුණාට කමක් නැහැ. හැබැයි ගොඩාක්ම අඩු කරන්නත් එපා, ගොඩාම වැඩි කරන්නත් එපා. අඩියත් අඩි එකමාරක් අතර වගේ තමයි පරතරයක් තියාගන්නේ තිරේ සහ ඇස් අතර. හරි මෙතන දීලා නැද්ද? දීලා නැහැ නේද? මේ තියෙන්නේ. සරි. ඔන්න මට වැරද්දක් වුණා. අඟල් 18ත් 28ත් අතර. අඩියත් අඩි දෙක. සරි අඩි එකමාරක් දෙකක් අතර. අඩියත් අඩි එකමාරක් නේ. අඩි එකමාරක් දෙකක් අතර. අඩි එකමාරක් දෙකක් අතර පරතරයක් තමයි තියාගන්නේ. අඩි වලින් ගත්තොත්. නැත්තම් අඟල් 18 28 කමන්නේ. අඟල් වලින් ගත්තොත් 18 28. අඩි වලින් ගත්තොත් අඩි එකමාරක් දෙකක්.
අඩියත් ළඟ වැඩි. අඩිය කියන්නේ ළඟ වැඩි. අඩි එකහමාර. අඩි එකහමාර කියන අඟල් 18 සහ අඩි දෙක. එකහමාරක් දෙකක්. අඩියත් ඔව් අඩිය ළඟ වැඩි. අඩිය ළඟ වැඩි. අඩියත් උත් ඇස්රි දෙනවා. එහෙනම් අඩි එකහමාරත් අඩි දෙකත් අතර වගේ පරතරයක් නැත්නම් අඟල් 18ත් 28ත් අතර පරතරයක් තමයි අපි තියාගන්න ඕන. එක මතක තියාගන්න. මට චූටි වැරද්දක් වුණා. අගේ මතක හිටියේ නැහැ. හරි පුතේ. ඉතින් මේ ටික සහ අපිට තව තියෙනවා මේ පරිගණකයේ ආශ්‍රිතව තියෙන මේ අපද්‍රව්‍ය කොහොමද කළමනාකරණය කරන්න කියලා ඒ ටික අපි ලබන සතියේදී සාකච්ඡා කරමු. එහෙනම් එතෙක් ඕගොල්ලන්ට සුබ රාත්‍රියක් අපි ලබන සතියේ හම්බ වෙමු. Good night sir. Thank you sir. Good night sir.